වස්සානය ගෙවිලා චීවර මාසය උදා වුණා. මේ මාසය බෞද්ධයෙකුට වැදගත් වෙන ආකාරය ධර්මානුකූලව අපේ ස්වාමින්වහන්සේ කොහොමද පැහැදිලි කරගන්න පුළුවන්? නෝන මතක් කළේ වස්සානය ගෙවිලා ගියා. අපි භික්ෂූන් හැටියට පොහොය කරලා වස් පවාරණයන් සිද්ධ කරලා දැන් මේ මාසේ උදා වෙන්නේ චීවර මාසය හැටියට. චීවර මාසය කියන්නේ නෝනා වස්තුන් මාසේ පුරාවට කරගත් ආ වූ ඒ සියලුම පින්, ඒ සියලුම කුසල් අර්ථවත්ව ජීවිතයට එකතු කරගන්න මාසය තමයි චීවර මාසය කියලා කියන්නේ. ඒතකොට චීවර මාසයේ තරම් මේ ලෝක ධාතුවේ පින්කම් සිද්ධ වෙන මාසයක් වෙන නැහැ නෝනා. තේරෙනවද? චීවර මාසයේ තරම් පින්කම් සිද්ධ වෙන මාසයක් වෙන නැහැ. ඒ වගේමයි පින් බලාපොරොත්තුව ජීවත් වෙන දෙවියන්, අමනුෂ්‍යයින් මේ සෑම කෙනෙකුටම සශ්‍රීක ආකාරයෙන් පින්පෙත් ලබා ගැනීමට තිබෙන අවස්ථාව මාසය තමයි මේ චීවර මාසය. ඒ වගේම කඨින පින්කම් උදෙසා සහසම්බන්ධ වෙන ගෞරවනීය ගිහි පින්වතුන්ලාටත් අප්‍රමාණ වූ පිනක් රැස් කරගන්න තියෙන මාසයයි චීවර මාසය කියලා කියන්නේ. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ විය යුතුයි. පුරා තුන් මාසයක් තමන්ගේ ගම්වල, තමන්ගේ නගරවල, පන්සලේ ආරණ්‍ය කුටියේ ගෞරවනීය සාමින් වහන්සේලාට වස් ආරාධනාවන් සිද්ධ කරලා ඒ වස් ආරාධනාවන් තුළ ඒ අටමහා කුසලයකට අවශ්‍ය සියලුම ධර්මතාවයන් ජීවිතයට එකතු කරගෙන ඒ අටමහා කුසලය විදර්ශනාත්මක ආකාරයෙන් පරිපූර්ණ කරගන්න මේ මාසය තුළ දක්ෂ වෙන්න ඕන. ඒතර අපි කොහොමද පින්වතුනේ මේ වස්තුම් මාසය තුළ රැස් කළා වූ සෑම පිනක්ම විදර්ශනාත්මකව අපේ ජීවිතයට එකතු කරගන්න? ඒ කියන්නේ මේ පින කොහොමද අපි මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ? තේරුණාද? මහත්ඵල මහානිසංස ආනිසංස තියෙන පින්කමක් විතරක් නෙමෙයි, මහත්ඵල මහානිසංස පින්කමක් බවට අපේ මේ වස්සානේ ගත කරගන්නේ කොහොමද කියන කාරණේ. එතෙන්දි පින්වතුන්ලා කල්පනා කරන්න ඕනේ මේ වස්තුම් මාසය පුරාවට අපි කුමක්ද සිද්ධ කළේ කියලා. පින්වතුනි, අපි කුමක්ද සිද්ධ කළේ? උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් කරගත්තා. තෙරුවන් කෙරෙහි සද්ධාම් වඩමින් සම්මා සංකප්පයන්ගේ අර්ථයන් ශක්තිමත් කරගත්තා. සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවෝ සීලේට අදාළ අංගයන් අපි ශක්තිමත් කරගත්තා. සම්මා වායාමයන් අපි ශක්තිමත් කරගත්තා. ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල ඉඳගෙන පින්කම් කරමින්, ඒ වගේම සම්මා සතිය කුසලේ අගය, සීලේ අගය, ධර්මයේ අගය, සම්මා දිට්ඨියේ අගය අපි තේරුම් ගත්තා. පින්වතුනි, මේ තුන් මාසය පුරාවට අපි සිද්ධ කළේ කුමක්ද? දුකෙන් මිදීම උදෙසා, තෘෂ්ණාව සියුම් කර ගැනීම උදෙසා තමා තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්භාවය අපි ඇති කරගත්තා. එතකොට දැන් වස්තුම් මාසය නිමා වෙලා තියෙන්නේ, උතුම් චීවර මාසය උදා වෙලා තියෙන්නේ. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා පින්වතුනි සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා වූ මොහොතක්. අනිවාර්යයෙන්ම සම්මා සමාධිමත් හිතක් ඔබ තුල තියෙන්න ඕනේ. ඔබ වස් පින්කම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව සිද්ධ කරගත්තා නම් සම්මා දිට්ඨිය අර්ථයන්ට, සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ට, ඒ කියන්නේ ලෞකික ප්‍රඥාව වැඩිම උදෙසා ඔබ මේ පින්කම් මාලාව සිද්ධ කරගත්තා නම් අනිවාර්යෙන්ම ඔබ තුල මේ වෙලාවේ සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. එනිසා ඔබ තුල සම්මා සමාධිමත් හිතක් නැත්නම් ඔබ ඒ පිළිබඳ කලබල විය යුතු නැහැ. ඔබ කළා වූ පින්කම් නැවත 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 ආවර්ජනය කරන්න, දුන්නා වූ දානයන් පූජා කළා වූ පිරිකර, ඒ වගේම සමාදන් වුණා වූ සීලයන් වැඩුවා වූ මෛත්‍රී ධර්මයන් ශ්‍රවණය කළා වූ සද්ධර්මයන්, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කළා වූ උපස්ථානයන් මේවා සිහිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත සංසිඳෙනවා කියලා. ඒ සංසිඳුණු සිත සමාධිමත් සිතක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා මේ මාසය තුල සෑම විහාරස්ථානයකම, සෑම පන්සලකම, සෑම කුටියකම වස්පින්කම සිද්ධ වෙන මොහොත, ඒ වස්පින්කම් සිද්ධ වෙන මොහොතේ, ඒ කඨින වස්ත්‍ර පූජාව සිද්ධ වෙන මොහොතේ පින්වතුන්ලා මොහොතක් දැස් දෙක පියාගෙන මේ වස්තුම් මාසය තුල ඔබ වැඩිවා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතක්, පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගෙන ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන
මේ රැස් කරගත්තා වූ සෑම ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයට අදාළ පිනක්ම සතර සටිපට්ඨානයක් බවට පත් කරගන්න. මහත්ඵල මහානිසංශ පින්කමක් බවට පත් කරගන්න. මෙච්චර දවසක් අපි කළේ ආනිසංශ සහිත පින්කමක්. ලෞකික අරමුණු ඇතුව මෙලවදී ලබමි, පරලවදී ලබමි කියන අරමුණු ඇතුවයි අපි පින්කම් සිද්ධ කළේ. දැන් ඒ ලෞකික මාර්ගයෙන් මොහොතක් බැහැර වෙලා ඒ ලෞකික මාර්ගය තුළ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන මොහොතක් දැස් දෙක පියාගෙන ඔබ ඒ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය සතර සටිපට්ඨාණයෙන් දකින්න පිංතුනි. ඒක දකින්නේ කොහොමද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ වස්තු මාසයේ පුරාවට මා තෙරුවන් කෙරෙහි වූ සද්ධාව ශක්තිමත් කරගත්තා. මම සීලය කෙරෙහි තියෙන්නා වූ ආනිසංස පක්ෂයන් ශක්තිමත් කරගත්තා. දානය කෙරෙහි තියෙන්නා වූ ආනිසංස පක්ෂයන් ශක්තිමත් කරගත්තා. මාගේ මෛත්‍රී චිත්තයන්ගේ ශක්තිමත් භාවය ඇති කරගත්තා. මේ සෑම දෙයක්ම සිද්ධ කළේ කුමක් ඇසුරු කරගෙනද? කුමක් ඇසුරු කරන්ද අපි සිද්ධ කළේ? මේ වස්තුන් මාසය තුළ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කළේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. සීලය වැඩුණෙත්, දානය වැඩුණෙත්, මෛත්‍රිය වැඩුණෙත්, සද්ධර්ම ශ්‍රවණය ජීවිතයට එකතු කරගත්තේත්, පින්කම් කළේත් රූපය ඇසුරු කරගෙන. එනිසා මොහොතක් දැස් පියාගෙන මේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. මොහොතක් දැස් දෙක පියාගෙන මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට ඔබ දකින්න. මේ රූපය සතර මහා ධාතුවක් හැටියට ඔබ දකින්න. මේ රූපය අට්ටික සංඥාවක්, මරණානුස්සතියක් හැටියට මොහොත දකින්න. ඒ දකින මොහොතේ ඔබ ඉන්නේ කායානුපස්සනාව තුල. ඊළඟට ඔබ නිරේතුරුව වස්තුන් මාසයේ පුරාවට හිත අරගෙන යන්න. ඒ වස්තුන් මාසයේ පුරාවට ඔබ තුල සකස් වුණා වූ සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම, සෑම උපේක්ෂා සහගත විඳීමක්ම අනිත්‍ය වූ වේදනාවක් කියන කාරණය නුවණින් දකින්න. ඔබ වස්පින්කම් කරපු තුන් මාසයේ තුල කොයිසා සැප වේදනාවක් නැති වෙන්නේ නැද්ද? දන් පූජා කරනකොට, සිල් ආරක්ෂා කරනකොට, පින්කම් සිදු වෙනකොට, ධර්මයේ ශ්‍රවණය කරනකොට කොයිසා සැප වේදනාවක් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? ඒ වගේමයි කොයිසා දුක් වේදනාවක් නැති වෙන්නේ නැද්ද? ඔබ අකමැති දේවල් සිද්ධ වෙනකොට, ධර්මයට පටහැනි දේවල් සිද්ධ වෙනකොට, විනයට පටහැනි දේවල් සිද්ධ වෙනකොට, සීලයට පටහැනි දේවල් දකිනකොට කොයිසා ඔබ තුල දුක් වේදනාවක් නැති වෙන්නේ නැද්ද? ඒ වගේ කොයිසා උපේක්ෂා සහගත විඳීම් ඇති වෙන්නේ නැද්ද? මෛත්‍රී භාවනාව කරද්දී, බුදුගුණ භාවනාව කරද්දී, සමාධි භාවනාවන් වඩද්දී ඔබ උපේක්ෂා සහගත හිතින් කොච්චරනම් පසු වෙන්නේ නැද්ද? මේ සෑම වේදනාවක්ම අනිත්‍ය වූ විඳීමක් කියලා දකින්න. ඒ දකින මොහොතේ ඔබ වේදනානුපස්සනාව තුලයි ගත කරන්නේ. ඒ වගේම වස්තුන් මාසයට ඔබේ හිත යොමු කරන්න. වස්තුන් මාසයේ පුරාවට සකස් වුණා වූ සිතුවිලි දෙස නුවණින් දකින්න. අනේ මම මේ අවුරුද්දේ වස්පින්කම බාර ගන්නවා, මේ අවුරුද්දේ මට වස්පින්කම ලැබුණා, මම මේ වස්පින්කම මේ ආකාරයෙන් සිදු කරනවා, මේ වස්පින්කම මේ ආකාරයෙන් මං සිදු කරනවා කියන තැන දක්වා ඔබ කොයිසා සිතුවිලි ඇති කරගත්තද කියලා බලන්න. ඒ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? මෛත්‍රියට අදාළෙහි සකස් වුණා, කේන්තියට අදාළෙහි සකස් වුණා, සීලයට සිල්පද බිඳීමට අදාළ සිත් සකස් වුණා, හොඳට නරකට අදාළ සිත් සකස් වුණා, පවට පිනට අදාළ සිත් සකස් වුණා, මේ සෑම සිතක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා පිංගතුනි. එනම් වස්පින්කම ආරම්භ කරපු මොහොතේ පටන් මීට තුන් මාසයකට පෙර ආටුව සුදු මල් ගොටුවක් පූජා කරලා ඔබ වහන්සේ මේ වස් තුන් මාසයේ වස්වසා වැඩ සිටින සේක්වා කියන සිතුවිල්ලේ පටන් මේ කඨින චීවරය මා පූජා කරගන්නවා කියන අවස්ථාව දක්වා සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය නුවණින් දකින්න ඔබ ඉන්නේ චිත්තානුපස්සනාව තුලයි. ඊළඟට ඔබ දකින්න මේ වස් තුන් මාසයේ පුරාවට ඔබ තුල කොයිසානම් සප්ත බොජ්ජංගයන් වැඩුණද පිංගතුනේ? සති ධම්ම විජය, වීර ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා මේ වැඩුණු සෑම සප්ත බොජ්ජංගයක්ම අනිත්‍ය වී ගියායි කියන කාරණේ දකින්න
ඔබ මේ වස්තුන් මාසය තුළ කොයිසා පංච නීවරණ ඇති කරගන්න ඇද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, මේ සෑම පංච නීවරණයක්ම අනිත්‍ය වී ගිය බව දකින්න පිංගතුනි, ඒ ඔබ දකින්නේ ධම්මානුපස්සනාවයි. දැන් ඔබ මොකද්ද සිද්ධ කළේ? වස් පින්කම් තුන් මාසේ පුරාවට පිනේ ආස්වාදයට යට වෙලා, සීලේ ආස්වාදයට යට වෙලා, දානේ ආස්වාදයන්ට යට වෙලා, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ශක්තිමත් කරගත්තා. ශක්තිමත් කරගෙන ඔබ දැන් ඒ ආස්වාදයේ ආදීනවේ දකිනවා. පිනේ ආස්වාදයට බැඳුනොත් අනිවාර්යයෙන්ම භවයයි ශක්තිමත් වෙන්නේ. ඒ ආදීනවේ දකිමින් ඔබ ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවේ දීර්ඝභාවයත් දැකලා මෙන්න දැන් ඔබ නිස්සරණය කරා ගමන් කරනවා. කොහොමද ඔබ නිස්සරණයට ගමන් කළේ? පින්වතුල්ලා, සතර සතිපට්ඨානේ වස් තුන් මාසේ දකිනවා පින්වතුනි. එනිසා ඔබ මේ වන විටත් ඔබේ වස් පින්කම අවසන් කරලා නම් තිබෙන්නේ, ඔබ මොහොතක් දැස් පියාගෙන මේ මොහොතේ මතක් කළ ආකාරයෙන් ඔබේ වස් පින්කම තුලින් කායානුපස්සනාවත්, වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් ජීවිතයට එකතු කරගන්න. ඒකතු කර ගැනීමයි පින්වතුනි ඔබේ කටින පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට ඔබ පත් කරගත්ත වෙන්නේ. එය ශ්‍රේෂ්ඨ විදර්ශනාමය අටමහා කුසලයක් බවට පින්වත් ඔබ පත් කරගත්ත වෙන්නේ. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න, ඔබ කටින පින්කම මේ සිද්ධ කරලා විදර්ශනාමය කුසලය ජීවිතයට එකතු කරගන්න වෙලාවේ පින්වතුනි, පින්වතුල්ලා නිරේතුරුවම සප්ත බොජ්ජංග ධර්මයන් තුල ජීවත් වෙන පින්වතුල්ලා පිරිසක්මයි. ඒ සප්ත බොජ්ජංග ධර්මයන් තුලින් නිරේතුරුවම අපි තුලේ මුලින්ම සති සම්බොජ්ජංගයයි මතු කරලා දෙන්නේ. සති සම්බොජ්ජංගය කියන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහිය පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව, මහා සංඝරත්නයේ අනුශාසනාවන්ට අදාළව අපි සිහිය පවත්වාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව සිහිය පවත්වාගෙන යනවා. මෙන්න දුක, මෙන්න දුකට හේතුව තෘෂ්ණාව, මෙන්න දුක නැති කිරීම, මෙන්න දුක නැති කිරීමේ මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වීම කෙරෙහි සතිය අපි ඇති කරගත්ත පින්වතුනි. ඒ සතිය ඇති කරගත්ත මොහොතේ ඊළඟට ඒ සතිය ඵලය හැටියට අපි තුල සකස් වුනේ මොකද්ද? ධම්මවිජය බොජ්ජංගය. ධර්මයට අදාළව අපි හිතනවා පින්වතුනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව හිතනවා. අනේ මේ වස්තුන් මාසේ පුර සකස් කරගත්තා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියායි කියන දැක්ම අපි තුල ඇති වෙනවා. මේ සෑම සංස්කාරයක්ම භවයේ යම් දවසක විපාක දීලා අනිත්‍ය වෙනවායි කියන කාරණය සකස් වෙනවා. කටිනයක් පූජා කරන්න කියන්නේ කුමක්ද? සංස්කාරයක ඵලයක්. හැමෝටම කටින පින්කම් කරන්න බෑනේ නේ? හැමෝටම කටින පින්කම් කරන්න බෑ. කටින පින්කමක් සිදු කිරීම කියන්නේ සංස්කාරයක ඵලයක්. ඒ සංස්කාරය අනිත්‍ය වෙලා ගියා. දැන් ඔබ මොකද කටින පින්කම සිද්ධ කළා? එක සංස්කාරයක් අනිත්‍ය වෙද්දී ඔබේ සංස්කාරය නිසා තව සංස්කාරයෝ රැස් කරගත්තා. ඒ සෑම සංස්කාරයක් තුලින් මෙයා ධම්මවිජය බොජ්ජංගේ මතු කරගන්නවා. අනේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියන තැන ඉඳන් එයා ධම්මවිජය බොජ්ජංගේ මතු කරගන්නවා පින්වතුනි. එතකොට ඒ සංස්කාරයන් විපාකයට එම සදා අපිට උපකාරක ධර්මය සකස් කරලා දුන්නේ මේ රූපයමයි. මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත් කරලා දකිනවා. මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව, මේ සෑම දෙයක්ම යා ධම්මවිජය බොජ්ජංගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව දකිනවා. ඒ තුල අපි වීරය සම්බොජ්ජංගේ ඇති කරගන්නවා. තව තව අපි වීරයමත් වෙනවා. මොකද අපි ධර්මයේ දකිනවා මේ වස්තුන් මාසය තුල ඔබ වස්තුන් මාසයේ නිවැරදිව ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවනම් ඔබ සම්මා දිට්ඨිය අර්ථයන්ගේ තියෙන්නා වූ ආනිසංසය ජීවිතයේ තුලින් දැක්ක කෙනෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගනිද්දී ඒ සද්ධාව තුලින් භව දුක කියන කාරණේ අපි තුනී කර ගත්තා කියන විශ්වාසය ඇති කරගත්ත කෙනෙක්. ඔබ මෝහය දුරු කර ගැනීම උදෙසා අමෝහය ඇති කර ගැනීමේ විශ්වාසය ඇති කරගත්ත කෙනෙක්. ඔබ සීලය ආරක්ෂා කරපු නිසා සීලේ ආනිසංස පක්ෂය ඔබ දැක්ක කෙනෙක්.
දානේ පූජා කරපු නිසා දානෙන් ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබ අත්දැකීමෙන් දැක්ක කෙනෙක්. මෛත්‍රිය වැඩිම නිසා එහි ආනිසංස පක්ෂයන් ඔබ ජීවිතය තුලින් අත්දැක්ක කෙනෙක්. අන්න පිංගතුනි ධම්ම විජය බොච්චංගේ තමා තුල වැඩිද්දී ධර්මයේ ආනිසංසයන් තමන් දකිද්දී මේ ධර්මයේ ආනිසංසයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තමන් දකිද්දී තමා තුල වීරය බොච්චංගේ වැඩෙනවා. තව 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 තවේ මාර්ගය වඩනවා. දෙයනේ මෙච්චර දවසක් මන් රැවටිලා හිටියේ සංසාරේ මම මෙවැනි කඨින පින්කම් දසදහස් ගණන් කරලා ඇති. සංසාරේ මම මෙවැනි කඨින වස්ත්‍ර පූජාවන් දසදහස් ගණන් පූජා කළා ඇති. මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන එයා තුල විදර්ශනාත්මක ධම්මවිජය බොජ්ජංගය තව තව ශක්තිමත් වෙනවා නෝන. ඒ ශක්තිමත් වෙද්දී ආ ධර්මයයි දකින්නේ, ලෝකේ යථාර්ථයයි ලෝකේ ඇත්තයි දකින්නේ, චතුරාර්ය සත්‍යයයි ආ දකින්නේ. ධර්මය දකිද්දී එයාගේ සිත ප්‍රීතිමත් වෙනවා. ඇත්ත දකිද්දී සිත ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය නිසා එයා තුල පස්සද්දි බොජ්ජංගේ ඇති වෙනවා, සැහැල්ලු සිතක් ඇති වෙනවා එයාට. ඒ සැහැල්ලු සිත එයාට සමාධිමත් පංච නීවරණ යටපත් වුණා වූ සිතක් බවට පත් වෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ සිතෙන් එයා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව ජීවිතයට එකතු කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එන නෝනා අපේ වස්පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න නම් ඔබ මේ වස්පින්කම නිරේතුරුවම වස්පින්කම තුලින් රැස්ුණා වූ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල සකස් වුණා වූ ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් ඔබ සතර සතිපට්ඨානය තුලින් මතු කරගෙන ඔබ පිංගතුනි ලෝකෝත්තර ප්‍රඥාව කියන කාරණය මේ පින්කමේ මහත්ඵල මහානිසංස භාවය ඇති කරගන්න දක්ෂණං ඔබේ කටින පින්කම ඔබ සුන්දර විදර්ශනාත්මක කටින පින්කමක් බවට පත් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ ලැබුණා වූ දුර්ලභ අවස්ථාවක්, කටින පින්කමක් කියන්නේ අටමහා කුසලයක්, දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබුණේ. ඒ දුර්ලභ අවස්ථාවේ ජීවිතයට එකතු කරගත යුතු දුර්ලභ මානිසංසය වෙන ඒ විදර්ශනාත්මක ජංගයන් සතර සරිපට්ඨානය තුලින් මතු කරගන්න දක්ෂ වෙන්න. අපේ ස්වාමීන් වහන්ස රටක පාලන තන්ත්‍රය ශක්තිමත් වෙන විට ඒ රට සමෘද්ධිමත් වෙනවා. ඒ වගේම ආයතනයක සාර්ථක පාලකයෙකු නිසා ඒ ආයතනය දිනෙන් දින දියුණු වෙනවා. පවුලක් ගත්තොත් ඒ පවුලේ පියා ආදර්ශමත් මෙහෙවන්නෙක් වන විට ඒ පවුලම ප්‍රීතිමත් වෙනවා. ඒ හරහා තෘප්තිමත් පුරවැසියන් රටට දායාද වෙනවා, බිහි වෙනවා. මේ පිළිබඳව විශේෂයෙන්ම නායකත්වය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී තව කෙනෙක් මේවා දේශපාලන පිළිතුරු හැටියට දකින්න පුළුවන්. ඒතකොට මේ මම භික්ෂුවක් හැටියට දේශපාලනයක් නෙමේ කතා කරන්නේ. ධර්මයේ හේතුඵල ධර්මය. ඒතකොට ධර්මයේ හේතුඵල ධර්මයන්ට අදාළව දේශපාලනයේ වේවා ඕනෑම කාරණයක් විග්‍රහ කර දීමේ අයිතිය නිදහස භික්ෂුන් හැටියට අපිට තියෙනවා. ලෝකයේ මුල්ම පාලකයා පහළ වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව පාලකයා තෝරාගන්නේ නෝනා මේ ඡන්දේ තියලා නෙමෙයි, ඇඟේ පතේ හයියෙන්. මොකද අර මිනිස්යාගේ තෘෂ්ණාව වැඩි වෙනකොට. ඒතොර මේ මිනිස්යා කියන්නේ කවුරුත් නෙමෙයි, ආභස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ මේ මහ පොළවේ රසෝජාව තොලගාලා ඒ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා කය ඝන වෙලා මිනිස්ය බවට පරිවර්තනය වුණා. එතකොට මේ මිනිස්ය බවට පරිවත් වුණාට පස්සේ මේගොල්ලෝ අර අවසානේ පහළුණා වූ එල්හාල් තෘෂ්ණාවෙන් අනුභව කරලා ඒවා බෙදා ගන්න ගිහිල්ලා, ඉඩකඩම් කොටු කර ගන්න ගිහිල්ලා, අස්වැන්න හොරකම් කරන්න ගිහිල්ලා සමාජය තුල බරපතල අර්බුද මතුවෙනකොට නෝනා අන්න ඒගොල්ලන්ට හිතෙනවා අපි මේ අර්බුද පාලනය කරන්න රජෙක් පත් කර ගන්න ඕනි කියලා. ඒක තමයි රජෙක් පත් කර ගැනීමේ ආරම්භය මේ ලෝක ධාතුව තුල. බුදුරජාණන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. එතකොට මේගොල්ලෝ පළවෙනි රජතුමා කොහොමද තෝරගන්නේ? ඡන්දයක් තියලා කැමැත්තකින් නෙමෙයි. පළවෙනි රජතුමා තෝරගත්තේ ඇඟේ පතේ හයියෙන්. කාගෙද හොඳට ශක්තිමත් ශරීරයක් තියෙන්නේ? අනිත්‍යය දමණය කරගන්න, අනිත්‍යය යට කරගන්න, අනිත්‍යයේ විරෝධයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් ශරීරයක් තියෙන්නේ කාටද? අන්න යානෝනා රජබවට පත් කරගත්තා.
රජබවට පත් කරලා ඒ ඉන්න සෑම මනුස්සෙක්ම තමන්ගේ අස්වැන්නෙන් කොටසක් රජුරුවන්ට දෙනවා. මොකද රජුරුව ගොවිතැන් කරන්නේ නැහැ. එයා රජකම් කරන්න එපා. අස්වැන්නෙන් කොටසක් රජතුමාට දෙනවා. ලෝකේ මුලින්ම ආදායම් බදු හැටියට ගෙවීම පටන් ගත්තේ ඔන්න ඔතනින් ඕන. මොනවාද ආදායම් බදු හැටියට දැන් අපි ගෙවන්නේ මොනවාද ආදායම් බදු හැටියට පින්වතුන්ලා ගෙවන්නේ මුදල්. නමුත් ලෝකේ ආදායම් බදු මුලින්ම ඇති උනේ රජුට බදු ගෙව්වේ නෝනා තමන්ගේ සහල් වලින් කොටසක් වී වලින් කොටසක් රජතුමාට දීලා. දැන් එතනින් තමයි ලෝකේ පාලකයා කියන කාරණය සකස් වුනේ නෝනා. දැන් එහෙම ඇවිල්ලා වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් ජනතාවගේ බහුතර කැමැත්තෙන් පාලකෙක් තෝරා ගන්නා වූ තැනට සමාජය ඇවිල්ලා තියෙනවා. එතකොට පාලකෙක් තෝරා ගන්නවායි කියන කාරණේදී නෝනා පාලකයා කියන කෙනා රටට පාලකෙක් වේවා. නගරයක ගමක පාලකෙක් වේවා ආයතනයක පාලකෙක් වේවා නෝනා රටක පාලකෙක් තෝරා ගනිද්දී ධර්මානුකූලව මුලින්ම ඒ පාලකයාගේ සීලය පිළිබඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලය මොකද ලෞකික සැපයට එකම හේතුව මොකද්ද? උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඒ පාලකයා තුලින් පාලකයා සතුටටපත් වෙලා ජනතාව සතුටටපත් කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒ පාලකයා තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න ඕන. දැන් මේ රටේ ඉදිරියේදී මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයේදී දිනන අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ ඡන්දදායකින් බව ඇත්ත. නමුත් දිනන අපේක්ෂකයා තීරණය වෙන්නේ ඒ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා තුල වැඩෙන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය ධර්මානුකූල විග්‍රහය. තේන්න? ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුලයි ජනතාවට අදාළ අපේක්ෂකන්දය දෙන්න ඕනේ යන දැනීම සකස් වෙන්නේ. දැනීම කියන්නේ මොකද්ද? විඥාණය. එතකොට විඥාණය සකස් වෙන්නේ කුමක් ඵලයෙන්ද? සංස්කාර පත්‍ය විඥාන. මේ දේශපාලනේ නෙමෙයි නෝනේ, ධර්මය. ධර්මය ධර්මානුකූලව හේතුඵල ධර්මයන්ට අදාළව ගල්පනවා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය මුල් කරගෙනයි ඉදිරි ජනාධිපතිවරණේ ප්‍රතිඵලය සමාජගත වෙන්නේ. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය මුල් කරගෙන කියද්දී ඔබ මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ස්වාමින්වහන්සේ ලොකු අපේක්ෂක පිරිසක් ඉන්නවා. එතකොට මේ අපේක්ෂක පිරිසේ ස්වාමින්වහන්සේලාත් ඉන්නවා. ස්වාමින්වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ශක්තිමත්. එහෙනම් එයාද ජනාධිපති වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ අපේක්ෂක ගොන්න අතර හොඳින් ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන පින්වතෙක් ඉන්නවා. එයාද ජයග්‍රහණය කරන්න කියලා. නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය වගේම රටේ රාජ්‍ය නායකත්වයේ උදෙසා තව කාරණා දෙකක් එකතු වෙන්න ඕන. ඒ කාරණා දෙකෙන් පළවෙනි කාරණේ තමයි රටක රජෙක් වීම උදෙසා රාජයෝගයක් තියෙන්න ඕන යාට. මේ රාජයෝගය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ හඳහන බලලා ජෝතිෂයේ බලලා ඉරාද තාරකා බලලා කියන දෙයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුදහමේ රාජයෝගයක් කියලා කියන්නේ රජකම උදෙසා අවශ්‍ය පින නෝන. දැන් පැවිද්ද උදෙසාත් පිනක් අවශ්‍යයි. පැවිද්ද උදෙසා පින නැත්නම් එයාගේ පැවිද්දේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලභාවයට පත් වෙනවා. එතකොට පාලකෙක් වීම උදෙසා පළවෙනි කාරණය ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තියෙන්න ඕනේ. දෙවෙනි කාරණය පාලකෙක් වීම උදෙසා සංසාර පින අවශ්‍ය කරන සාංසාරික පින තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි නෝනා පටිච්ච සමුප්පන්නව රජකම් කරලා සාංසාරික පුරුද්ද තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා තුන එකතු වෙන්න ඕනේ. තේන්නේ? එතකොට යම් කෙනෙක් ඉන්නවා එයාට රජ කෙනෙක් වීම සඳහා පෙරපින නැහැ. එයාට රජකම් කරලා පටිච්ච සමුප්පන්න පුහුණුව නැහැ. නමුත් වර්තමානයේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්. එහෙනම් එයාට කවදාකවත් අතෙන් යන්න පුළුවන් කම නැහැ. තේන්න? එතන මේ කාරණා තුන මේකට මුහු වෙන්න ඕන. තේන්න? එහෙනම් ඉදිරි ජනාධිපතිවරණෙදී රටේ පාලනය හිමි වෙන්නේ නෝනා මේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙන්නාගෙන් එක්කෙනෙකුට. මොකද ඒ දෙන්නා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉහළටම ආවේ රජ වීම සඳහා අවශ්‍ය පිනේ ඒගොල්ලන්ට තියෙනවා. ඒක තියෙනවා. පටිච්ච සමුප්පන්නෝ රජකම් කරලා පුරුදුත් තියෙනවා. නමුත් නෝනා ඉතිරි සුදුසුකම මේ ජීවිතේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියයි. ඒතොර ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය දෙදෙනාගෙන් ශක්තිමත් කවුද? ඒකේන අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් දින්නවා. මන් ධර්මයේ විග්‍රහ කළේ ඈ, දේශපාලනයක් නෙමෙයි ඈ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ධර්මානුකූලව ඔබ කෙසේද අපේක්ෂකෙක් තෝරාගන්නේ කියලා. තේනන්? කෙසේද ඔබ සුදුසු අපේක්ෂකෙක් මොකක්ද අපේක්ෂකෙක්ගේ සුදුසුකම හැටියට බලන්නේ කියලා. මොකද අතීතයේ අග්ගඤ්ඤ සූත්‍රයේ සුදුසුකම හැටියට බැලුවේ දේහ ලක්ෂණ. දේහ ලක්ෂණ කියන්නේ ශාරීරික ශක්තිය. නමුත් ධර්මයේ අපේ රාජ්‍ය නායකයෙක් තෝරා ගැනීමේ පළවෙනි සුදුසුකම හැටියට පෙන්වන්නේ සීලේ ආරක්ෂාව. එයා කොයිතරම් සීලය තුල ශක්තිමත් කෙනෙක්ද? පංච සීලය තුල ආචී මට්ටමක සීලය තුල කොයිසම් ශක්තිමත්ද කෙනෙක්ද කියලා එයා බලන්න කියනවා. මොකද නෝන මුලින්ම සීලය ගැන සඳහන් කරන්නේ ධර්මය. සීලය තමයි ඉන්ද්‍රිය සංවරය ඇති කර දෙන්නේ. ඉන්ද්‍රිය සංවරය දුර්වල වුණොත් නෝන අහිමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහෙත්ම ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. එනිසා තමන් රටට අවශ්‍ය රාජ්‍ය නායකයා තෝරද්දී මුලින්ම ඒ රාජ්‍ය අපේක්ෂකතුමාගේ සීලේ ශක්තිය බලන්න කියනවා. නැවත නැවත බලන්න කියනවා. මෙයා සිල්වතෙක් හැටියට ඉඳලා දුසිල්වත් කෙනෙක් කටයුතු කරන කෙනෙක්ද කියලා බලන්න කියනවා. එයාගේ සීලය නැවත නැවත සොයලා ආවර්ජනය කරලා නැවත නැවත බලන්න කියනවා නෝනා. සීලේ පරීක්ෂා කරිනවා කියන්නේ නෝනා මං කියවනේ සීලේ තුලිනු ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ කියලා. ඉන්ද්‍රිය අසංවරය ඇති වුණොත් නෝනා අද අපේ පාර්ලිමේන්තුවට වෙලා තින්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඒ ඉන්ද්‍රිය අසංවරය නිසා අද පාසල් පද්ධතියේ දරුවන්ගේ පවා ඉන්ද්‍රිය අසංවරය වෙලා තිනවා. සංවර ඉන්ද්‍රියන් පිළිබඳ පූර්වාදර්ශයක් සමාජයට නැහැ. රූපවාහිනියේ කතා කළොත් ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බොත් කොතනකදුවත් අපිට වචනේ සංවරභාවයක් දකින්න බෑ. ඇයි? සීලේ දුර්වලභාවය. සීලේ දුර්වලභාවයෙන් ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්නේ. එතකොට අපි කතා කළ යුතු දේ කතා කරනවා. කතා කළ යුතු දේ අපි කතා කරන්නේ නැහැ. නමුත් කතා නොකළ යුතු දේ අපි කතා කරනවා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ගියොත් ඒ පිළිතුර නිසා තවත් නැති ප්‍රශ්න 100ක් අපි ඇති කරගන්නවා. ඇයි? ඉන්ද්‍රිය අසංවරභාවය. සීලේ දුර්වලභාවය නිසායි සකස් වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය අසංවරයට පත් උනා වූ පින්වතෙක් රාජ්‍ය නායකත්වයට පත් වුණොත් ඒ රාජ්‍ය බරපතල ප්‍රශ්න වලින් අර්බුදයට යනවා. ඒ නිසා සීලේ ශක්තිය බලන්න කියනවා නෝනා. තේන්නාද? එයා පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්ද? එයා මිච්ඡා ආජීවයට සහයෝගය දක්වන කෙනෙක්ද? අන්න එයා දැන් සීලය පරීක්ෂා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ දැනුම එයාගේ නුවණ පරීක්ෂා කරන්න කියලා. එයාගේ දැනුම නුවණ, ඒ කියන්නේ රටක බලවත් ප්‍රශ්න මතුවෙනවා. දැන් වර්තමානයේ අපේ රටේ සියලු ශේත්‍රයන් බලවත් අර්බුදයකට ලක් වෙලා තියෙන පින්වතුනි. ආර්ථිකය ගත්තත්, ජාතික සමගිය ගත්තත්, රටේ ආරක්ෂාව ගත්තත්, ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් ගත්තත් බලවත් ආකාරයෙන් බරපතල වූ විකෘතීන් සමාජගත වෙලා තියෙනවා. නමුත් මේ සෑම විකෘතියක්ම හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයක් නිසායි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් නායකයෙක් හොයන්නේ, තෝරන්නේ කියන්නේ. එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් තමයි මෙතෙක් උනා වූ අකුසල් යටපත් කරලා කුසල් පක්ෂයේ මතු කරලා මේ ප්‍රශ්නවල යම් සමනය වීමක් අපි දකින්නේ. තේන්නා? එනිසා දෙවනුව බුදුරජාණන් වහන්සේ දැනුම ගැන දේශනා කරන කෙනා මේ රාජ්‍ය නායකයාට පත් කරන කෙනා තුල ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දැනුම තියෙනවද? මේ රටේ ආර්ථිකය සමග, මේ රටේ පාසල් දරුවන් සමග, විශ්වවිද්‍යාල දරුවන් සමග වැඩ කරන ජනතාව සමග, මේ රටේ වෘත්තිකයින් සමග, මේ රටේ පාර්ලිමේන්තුවේ අනෙකුත් සමාජික පක්ෂ සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුම එයාට තියෙනවද කියලා බලන්න කියනවා. තේන්නා? ඒ දැනුම බලලා වඩා දැනුමැති කෙනා තෝරගන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ඔබ රාජ්‍ය නායකත්වයට තෝරාගන්න කෙනා අභියෝගයන්ට මූණ දීමේ ශක්තිමත් කෙනෙක්ද කියලා දකින්න කියනවා. අභියෝගයන්, ආර්ථික වශයෙන් එන අභියෝගයන්, ජාතික වශයෙන් එන අභියෝගයන්, දැන් සම්මා සම්බුද්ධ ශාසනයට බලවත් අභියෝගයක් මතුවලා තියෙනවා. බෞද්ධ සංස්කෘතිය බලවත් ආකාරයෙන් විනාශ වෙනා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් බලවත් වෙලා තියෙනවා. මේ අභියෝගයන්ට නොනා මුහුණ දෙන්න ශක්තියක් තියෙන කෙනෙක්ද? එයා අතීතයේ අභියෝගයන් ඉදිරියේ පලා ගිය කෙනෙක්ද? එයා අතීතයේ අභියෝගයන් ඉදිරියේ යටත් වෙච්ච කෙනෙක්ද? අන්න අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය වැඩි කාටද කියලා බලන්න කියනවා. තේන්න? දේශපාලන කොළපාටද, නිල්පාටද, රතුපාටද, සල්ලි තියෙනවද නැද්ද, පරම්පරාවෙන් දේශපාලඥයෝද? ඒව නෙමේ බුදුරජාණන් වහන්සේ බලන්න කියන්නේ. සීලේ ශක්තිය බලන්න, දැනුමේ ශක්තිය බලන්න, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා
ලෞකික ප්‍රඥාවේ ශක්තිය බලන්න කියලා. තේන්නද? ලෞකික ප්‍රඥාව කියන්නේ මොකද්ද නෝනා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප. බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා අවංකව තෙරුවන්ට සද්ධාව තියෙන කෙනෙක්ද කියලා බලන්න. මොකද නෝනා ලෞකික ප්‍රඥාව කියන්නේ අපේ රටේ පාලකයෙක් තුල තිබිය යුතු ප්‍රධානම සුදුසුකම තමයි ලෞකික ප්‍රඥාව. මොකද මේ සමස්ත ලෝකෙින්ම නෝනා මේ සුන්දර රටතරන් සුන්දර ධන නිධානයක් මේ ලෝක ධාතුවේ කිසිම රටකට නැහැ නෝනා. මේ ලෝක ධාතුවේ කිසිම රටකට මේ රටේ තියෙන තරම් සුන්දර ධන නිධානයක් නැහැ. ඒ නිසා ලෝකයාට නැති වෙන්න පුළුවන්. නමුත් මේ සිංහල බෞද්ධ රටට සියලු ජාතීන් සමගියෙන් ජීවත් වෙන මේ සිංහල බෞද්ධ රටට ආරක්ෂා කරගන්න දෙයක් තියෙනවා පිංගතුනි. ආරක්ෂා කරන්න මහා නිධානයක් තියෙනවා. ඒ නිධානය බෝධිසත්වයින් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මහා පොළවේ පස් තරමට ශරීර මාංශ දන් දීලා මහා සාගරයේ ජලය තරමට රුධිරය දන් දීලා ආකාශයේ තරු කැට තරමට ඇස් දන් දීලා මතු කරගත්ත නිධානයක් නෝනා. මතු කරගත්ත නිධානයක්. ඒ නිධානයේ වෙන දෙයක් නෙමේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒ නිධානය මේ ලෝකයේ වෙන කිසිම රටකට නැහැ නෝනා. එතකොට මේ නිධානය පිංගතුනි ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන්ම ලෞකික ප්‍රඥාව තියෙන පුද්ගලයෙක් සිටිය යුතුයි. තේන්නද? මේ නිධානය ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ සුන්දර නිධානය නිසයි මේ ලෝකයේ මේ මොහොතේ මේ සදාචාරාත්මක වර්ධනයක් මේ දක්වා ආරක්ෂා වෙලා තියෙන්නේ නෝනා. මේ නිධානයයි මේ අනිකු සියලුම රටවල් වලට සීලේ වටිනාකම, දානේ වටිනාකම, මෛත්‍රියේ වටිනාකම, සමාධියේ වටිනාකම කියලා දෙන එකම නිධානය ස්ථානගත වෙලා තියෙන මෙතනයි නෝනා. මේ නිධානය ආරක්ෂා කරගත්තොත් තමයි තුන්වෙනි ලෝක යුද්ධයක් තව දවසින් දවස හරි ලෝකෙට ප්‍රමාද කරලා ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ විනාශයක්, රටවල් වල විනාශයක් වළක්වන නිධානය ස්ථානගත වෙලා තියෙන මේ රටේ නෝනා. මේ නිධානය ස්ථානගත වෙලා තියෙන්නේ මේ නිධානය අඳුනගන්න නම් නෝන සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. සම්මාදිට්ඨිය නැත්තම් මේ නිධානය අඳුනගන්න බෑ. දැන් චීනයේ ජනතාව ආර්ථික වශයෙන් ඉහළයි. ඒක හරි. තේන ඇමරිකාවේ ජනතාව ආර්ථික වශයෙන් ඉහළයි. සිංගප්පූරුවේ ජනතාව ආර්ථික වශයෙන් ඉහළයි. ඒගොල්ලෝ කියනවා අපිට ආගම් අවශ්‍ය නැහැ. ආගම ප්‍රශ්නයක්, සංවර්ධනයේට ආගම ප්‍රශ්නයක්. ඒ නිසා අපි නිර්ආගමික වෙමු කියලා මත ගොඩනගන්නේ. ඒ මතය අපේ රටටත් ගේන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කරලා දාලා නිර්ආගමික රාජ්‍යයන් බවට මේවා පත් කරගන්න කියන්නේ මොකටද නෝන? චීනයේ ජනතාව මේ ජීවිතේ සැප වින්දත් පරලව ජීවිතේ අන්ත දුකේ. ධර්මයක් නැහැ. කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා හම්බු කරලා ඉතුරු කරලා මැරිලා සතර අපායන්ට වැටෙන්නේ. ඇමරිකාවේ ජනතාවට කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා මරණින් පස්සේ නෝනා අරාජික භාවයන්ට පත් වෙන්නේ සතර අපායන් වල. නමුත් මේ නිධානය ලෝකයාට විතර අපිට විතරක් නෙමේ ලෝකයාටත් පාර පෙන්නනවා. මෙලවත් සැප කරගෙන පරලවත් සැපය කරා යන නිධානයක් අපිට මේ නිධානය. තේන්න? මේ ජීවිතේ සැප විඳිනවා වගේම මේ සුන්දර මනුස්ස ජීවිතය දිව්‍ය ජීවිතයක් බවට පාර පෙන්නන සුන්දර නිධානය ස්ථානගත වෙලා තියෙන අපේ රටේ. මේ ජීවිතයත් ලිහිළඟ ජීවිතයක් සැප වෙලා මේ සැප දුක දෙකම අනිත්‍යයි කියලා දැකලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් භව නිරෝධය දෙසට ලෝකයා අරන් යන්නේ නිධානය ස්ථානගත වෙලා තියෙන අපේ රටේ පිංගතුනි. එහෙනම් මෙවැනි නිධානයක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒක තේරුම් ගන්න අපිට සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැති අය නිසායි මේවා විනාශ කරලා විනාශ කරලා විනාශ කරලා පින්වතුනි නිර්ආගමික ලෝකයක් බිහි. දැන් අපේ රටේ දේශපාලන පින්වතුන්ලා ඉන්නවා. දේශපාලනයට ආගම අවශ්‍ය නැහැ. දේශපාලනයට ආගම අවශ්‍ය නැති කොහොමද? නෝනා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දේශපාලනය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ දේශපාලනයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොවු දේශපාලනය මෙලව සැප ලැබුණත් පරලව සතර අපා දුකමයි අපිට අරන් දෙන්නේ. මෙලව සැප ලැබේ, ලෞකික සැප ලැබේ, පරලව සතර අපා දුකමයි අරන් දෙන්නේ නෝන. ඒ නිසා මේ සුන්දර නිධානය ආරක්ෂා කරගන්න ධර්මානුකූල යුතුයකමක් ඔබටත් මටත් තියෙනවා පින්වතුනි.
භික්ෂුවක් හැටියට යුතුකම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිටත් පවරලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන ධර්මයට අදාළව නොනා අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ශාසන අර්ථයන් අපි ලැබුවා වගේම මේ ශාසන අර්ථයන් ඊළඟ පරම්පරාවට උරුම කරලා තියන්න. එහෙම නැත්නම් අපි ණයකාරය වෙනවා. අපේ හිටපු පරම්පරාව අපිට මේ ශාසනයන් උරුම කරලා දුන්නා ජීවිත පරිත්‍යාගයෙන්. එහෙනම් ඔබලා දක්ෂ විය යුතුයි. ඔබලා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊළඟ පරම්පරාවට දායාද කරන්න. එහෙම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරලා ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තමයි මේ අපිට අද ලැබිලා තියෙන්නේ. එනිසා නෝනා මේ නිධානය පිළිබඳ දන්න පින්වතා ලෞකික ප්‍රඥාවෙන් යුත් පාලකෙක් රටට පත් කරගන්න ඕනේ. එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් පිළිබඳ, ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් පිළිබඳ, සංඝ රත්නයේ අනන්ත වූ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ නෝනා. දැන් අපිට තේරෙනවා, මම නැවතත් කියනවා, මම දේශපාලනයක් නෙමේ කතා කරන්නේ, හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයන් අපි කතා කරන්නේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට නිවැරදි වීම උදෙසායි. නිවැරදි වීම උදෙසායි. වැරදි කියන්නේ නෙමේ. මොකද ඔබලා වැරදි කරන්නේ තෘෂ්ණාවේ වැඩිභාවය නිසා, මේවා නිවැරදි කරගන්න නොදන්නා නිසාමයි. ඒ නිසා නිරේතුරුවම තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල කර ගැනීමේ දිට්ඨ ධම්ම වේදනීය විපාකයන් අද සමාජගත වෙලා තියෙනවා. දැන් පසුගිය අවුරුදු 5ක් පුරාවට රජයක් මේ රටේ තිබුණානේ, තේනද? ඒ රජය තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේට කොයිසම් අපහාස සිද්ධ වුණාද? පිළිම වහන්සේලා කඩනවා, පිළිම වහන්සේලා විනාශ කරනවා, පිළිම වහන්සේලාගේ ගෙල ළඟින්ම කඩනවා, බෞද්ධ සංස්කෘතීන් විනාශ කරනවා, තේන්නේ? අප්‍රමාණ බුදුදහම විකෘති කරනවා. ඒ කිසිම දෙයකට පින්වතුනි කොතනකවත් රාජ්‍ය අනුග්‍රහයෙන් විසඳුම් ලැබුණේ නෝනා. ඒ නිසාම කරගත්තා වූ බරපතල කුසල්. ඒ වගේම මහා සංඝරත්නයට කොයිසම් චෝදනා කළාද කියලා බලන්න. චීවරධාරියා කියනවා, සිවුරුකාරයා කියනවා, මේ වගේ සංඝ සමාජයට බරපතලම චෝදනා එල්ල වුණේ පසුගිය අවුරුදු 5 දිනෝනා. දේශපාලනයක් නෙමෙයි මේ, හේතුඵල ධර්මයන් කතා කරන්නේ. එහෙනම් තෙරුවන් නිසා අප්‍රමාණ අකුසල් මේ පවතිනා වූ රජේ සිද්ධ කරගත්තා. ඇයි එහෙම සිද්ධ කරගත්තේ? කර්මය, කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. අනේ මේ චෝදනා කරන්නේ, අනේ මේ අපි ගරහන්නේ, අපි මේ දෙවෙනි තැන්ට ඇදලා දාන්නේ, මේ විනාශ කරන්න උත්සාහ ගන්නේ මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම ධන නිධානයට කියන කාරණය තේරුම් ගන්න කර්මය, කර්මඵල විශ්වාසය නැහැ. දැන් බලන්න එහි විපාකයන් කොහොමද සමාජගත වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ පුරුදු පහක් ආණ්ඩු බලය තියාගෙන හිටපු මහත්තුරුන්ට අපේක්ෂකෙක් තෝරගන්න නොනා කොයිසම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න උනාද කියලා බලන්න. අසමගිය එනකොටා ගැනීම, පරිවිත්තෙන් පාවාදීම්, මේ සියල්ල සමාජගත උනේ ඇයි? ධර්මානුකූලව දකින්න. මොකද ඔබලා නිවැරදි විය යුතුයි. රටක මානුෂීය ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන්න නම් පක්ෂ දේශපාලනය ශක්තිමත්ව තිබිය යුතුයි නෝනා. මේ රටේ රාජ්‍ය බලය ගන්නවා නම් ඒ රාජ්‍ය බලය තුලින් ඔබලාට මෙලව පරලව දෙකේම දියුණුව ලබන්න අවශ්‍ය නම් මේ ධර්මය ඔබ පිළිගන්නම් වෙනවා නෝනා. එහෙම නැත්නම් ඔබලා මේ ජීවිතයේ ධනෙන් ආඩ්‍ය වෙලා, සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා ජීවත් වුණත්, බලයෙන් ආඩ්‍ය වෙලා ජීවත් වුණත් මරණයෙන් පස්සේ සතර අපා දුකමයි අපිට උරුම වෙන්නේ නෝනා. තේන්නයි? එනිසා මේ ධර්මය විකෘති කරන අයට, ධර්මයට හානි කරන අයට, මේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන අයට, මහා සංඝරත්නයට චෝදනා කරන අයට, ධර්මයට බලවත් ආකාරයෙන් විකෘතීන් සකස් කරන අයට දිත්ත ධම්ම වේදෙනී අකුසල් විපාකයන් නොනා මේ මැතිවරණ ප්‍රතිපලස් සමග සමාජ ගත කරනවා කියන කාරණය භික්ෂුවක් හැටියට හේතුඵල ධර්මයන්ට අදාළව මම දේශනා කරනවා. ඒ කියන්නේ පළවෙනි කාරණේ මොකද්ද? දැන් අපේක්ෂකයෙක් තෝරාගන්නේ කොහොමද කියන කාරණේ මතුකලේ. එක යාගේ සීලය පිළිබඳ දකින්න, එයා පංචශීල් සුරකින කෙනෙක්ද, ආජීව අට්ටමක සීලය සුරකින කෙනෙක්ද, එයාට සීලෙන් සමාජයට පූර්වාදර්ශ දෙන්න පුළුවන් කෙනෙක්ද? පළවෙනි තැන. දෙවෙනියට යාගේ නුවණ දකින්න, එයා රට හමුවේ තියෙන අභියෝගයන්ට මුහුණ දෙන්න ශක්තිමත් භාවයේ තියෙන කෙනෙක්ද කියලා දකින්න.
දැනුම තේරුම තියෙන කෙනෙක්ද කියලා දකින්න, පළපුරුද්ද තියෙන කෙනෙක්ද කියලා දකින්න. තුන්වෙනි කාරණය, නිරේතුරුව මෙයා අභියෝගයන්ට මූණ දෙන්න ශක්තිය තියෙන කෙනෙක්ද. වුණා මේ රට මේ ලෝක ධාතුවේ මංකොල්ල කන්න බලාපොරොත්තු වෙන එකම රට බවද අපේ රටපත් වෙලා තියෙනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසා, වෙන දෙයක් නෙමෙයි, මේ උතුම් ධන නිදාණේ නිසා. මොකද මේ ධන නිදාණය සීලේ අර්ථය ලෝකෙට කියනවා, මෛත්‍රී අර්ථයන් ලෝකෙට කියනවා, කුසලයේ අකුසලයේ ලෝකෙට කියනවා, පින පව ලෝකෙට කියනවා, ධර්මයේ අධර්මයේ ලෝකෙට කියනවා. ලෝකයා මේකට කැමති නෑ නෝනා. ලෝකයා මේකට කැමති නෑ. ලෝකයා කැමති නෑ කසාවන් චීවරයක් දරාගෙන පාත්‍රයක් උරහිසේ එල්ලගෙන පින්ඳ පාතේ වැඩලා ඒ හාමුදුරුව එක වේලෙන් ජීවත් වෙනවා දකින්න ලෝකයා කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ තුන් වේලම කන හාමුදුරුවව දකින්න. මොකද ලෝකයා මේ ක්‍රමයට කැමති නැහැ. ඒගොල්ලන්ට සාංශාරික හුරු නැහැ. ඒගොල්ලෝ කාමයට කැමති, තව කෙනෙක් කාමයේ Nirodhe දෙස දකින්න ඒගොල්ලෝ කැමති නැහැ නෝනා. තේන්නද? ඒක හේතුඵල ධර්මයක්, අසත්පුරුෂ ධර්මයක්. තමන් කාමයන් තුලට ලොල් වෙලා ඉන්නවා නම්, ඒ ලොල් වෙලා ඉන්න කෙනා කාමයන්ගෙන් බැහැර වෙන්න හදන්න දකින්න කෙනෙක් දකින්න කැමති නැහැ නෝනා. මොකද එයාට එතෙන්ට යන්න බැහැ. ඒ නිසා මුළු ලෝකෙම එකතු වෙලා අසත්පුරුෂ භාවයෙන් පෙන්න ලෝකයා එකතු වෙලා නෝනා, බලවත් ආකාරයේ මුදල් යොමු කරමින් මේ සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ, අර්ථයන් දුර්වල කිරීමේ ක්‍රමවේදයන් රාජ්‍යයන් හරහා ක්‍රියාත්මක කරලා තියෙනවා නෝනා. මේ අභියෝගයට මූණ දෙන්න, මේ අභියෝගය ජය ගන්න, මේ අභියෝගය ජය අරගෙන ඊළඟ පරම්පරාවට මේ උතුම් ශාසන අර්ථයන් ආරක්ෂා කර දෙන්න ඒ පාලකයාට ශක්තියක් තියෙනවාද කියන කාරණය හිතා බලන්න වෙනවා. ඊළඟට යාගේ ලෞකික ප්‍රඥාව, මෙයා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවද? මෙයා කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්ද? මෙයා මැරිලා ඉපදෙනවායි කියන විශ්වාසයක් තියෙනවද? අන්න ප්‍රධානම දෙයක් නෝනා. අද අපේ රටේ දේශපාලන පින්වතුන්ලාට මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. කතා කරන දේවල් දිහා දැක්කාම, කරන දේවල් දිහා දැක්කාම, කරන්න හදන දේවල් දිහා දැක්කාම මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් තියෙනවා නම් මේ සුන්දර බෞද්ධ රට මෙහෙම විනාශ කරන්නේ නැහැ පින්වතුනි. හේතුඵල ධර්මයන් දකිනවා, අකුසලයේ විපාකයන් දකිනවා. ඊළඟට එයා දකිනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයට තියෙනවද? එයා දක්ෂද? මේ රටේ ජීවත් වෙන සෑම මුස්ලිම් අම්මා කෙනෙක්ම, දෙමළ අම්මා කෙනෙක්ම, සිංහල අම්මා කෙනෙක්ම, ක්‍රිස්තියානි අම්මා තාත්තා කෙනෙක්ම සංසාරේ මගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකින්න. දැකලා සහෝදරත්වයෙන් සියලු රටවැසියන්ට තමාගේ රාජ්‍යයෙන් විය යුතු අයිතිවාසිකම් සමසේ දෙන්න යා කැමතිද? සම්මාදිට්ඨිය අර්ථය. ඊළඟට එයා දකිනවා මේ දානේ සීලේ ආනිසංශ පිළිබඳ කැමැත්ත තියෙනවද? සමාජයට සීලෙන් පූර්වාදර්ශ දෙන්න, සමාදෙන් දානෙන් පූර්වාදර්ශ දෙන්න, ඒ තුලින් සමාජය තුල ආයුෂ වර්ණයේ සැපේ බලයේ ශක්තිමත් කරන්න, ඒ තුලින් ජනතාවගේ රටේ ජනප්‍රියභාවය ශක්තිමත් කරන්න පූර්වාදර්ශ දෙන්න පුළුවන්ද? එයා ඕපපාතික සත්වීන් උපදිනවා කියන විශ්වාසයට තියෙනවද? දෙවියෙක් බ්‍රහ්මෙක් ඕපපාතිකව ඉපදෙනවා, මම මේ ජීවිතේ රජ වෙලා ඊළඟ ජීවිතේ ඕපපාතික දෙවියෙක් වෙනවා කියන විශ්වාසය තියෙන කෙනෙක්ද? මම රජකම වැරදි විදිහට කළොත් ඊළඟ ජීවිතේ මාව ඕපපාතික පෙරේතෙක් වෙයි කියන විශ්වාසයට තියෙනවද? සම්මාදිට්ඨිය. ඊළඟට යා උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් අතීතේ හිටියායි කියන විශ්වාසයට තියෙනවද? එහෙම තියෙන කෙනායි මම මේ රටේ රාජ්‍ය නායකත්වයේ දරලා මේ රටේ රාජ්‍ය නායකත්වයේ වගේම මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගන්නවා කියන තැන ඉඳන් ඕනා රාජ්‍ය නායකත්වය ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පෝෂණය කර ගන්න. අන්න නායකයෙක් තෝරන තැන ඕනා ධර්මානුකූලව. එහෙම නැතුව පාට පක්ෂය, එහෙම නැත්නම් එක එක්කනාගේ වේගවත් කතා, වෙන වෙන ලාභ ප්‍රයෝජන, ලාභ සත්කාරය, ඔය ඔක්කොම පැත්තකින් තියන්න. ඔය ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලවත් අනතුරකට රාජ්‍ය පත් වෙලා තියෙන මොහොතක මේ කියන්නා වූ කාරණාවන්ගෙන් වඩා සුදුසු කෙනා ඔබ රාජ්‍යයේ නායකයා හැටියට තෝරාපත් කරගන්න. මම කවුද කියලා කියන්න යන්නේ නැහැ. තේරෙනවද? මේ කාරණා වලින් පරිපූර්ණ කෙනා රාජ්‍ය නායකත්වයට පත් කරගන්න, දුර්වල කෙනා තේරුම් ගන්න ඕනේ මගේ දුර්වලභාවය සකස් උනේ, මම පරාජිතභාවය සකස් කරගත්තේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වලභාවය නිසාමයි කියලා.
තෙරුවන් කෙරෙහි සද්ධාව තුල තිබ්බා වූ දුර්වල භාවයන්. ඒ වගේම ජය ගන්න කෙනා තේරුම් ගන්න ඕනේ තමන් ජයගත්තේ දෙවියෙක් බ්‍රහ්මයෙක් ලබා දුන්න නිසා නෙමේ, තමන් මේ ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්. ඒ නිසා මම මගේ ජයග්‍රහණය දවසින් දවස ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය කරනවා කියන අදිෂ්ඨානය තුළ ඇති වෙන්න ඕනේ නෝනා. ඒ එන කෙනාත් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා කඩද්දී ඇස්කන් පියාගෙන බලන් ඉන්නවා නම්, බෞද්ධ වෙහෙර විහාර විනාශ කරද්දී ඇස්කන් පියාගෙන බලන් ඉන්නවා නම්, පන්සලේ පින් කැටේට සීල් තියද්දී ඇස්කන් පියාගෙන බලාගෙන ඉන්නවා නම්, සංඝයාට චීවර ධාරියා කියලා කතා කරද්දී ඇස්කන් පියාගෙන බලාගෙන ඉන්නවා නම්, විරෝධතාවය දක්වන ස්වාමින් වහන්සේලාට පොලිසිය කඳුළු ගෑස් ගහනකම් බලා ඉන්නවා නම්, එයාටත් පින්වතුනි ජයග්‍රහණය පරාජයේ අනතුරක් කරා අරන් යන්න සිදු වෙනවාමයි. එනිසා මේ ධන නිධානය පින්වතුනි ආරක්ෂා කරගන්න. මේ ධන නිධානය නිසාමයි, මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසාමයි මේ මොහොතේ ක්‍රිස්තියානි ආගමත්, හින්දු ආගමත්, මුස්ලිම් ආගමත් ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. මොකද සීලය කියන්නේ මේ ධන නිධානයයි, මෛත්‍රිය ගැන කියන්නේ මේ ධන නිධානයයි, ත්‍යාගය ගැන කියන්නේ මේ ධන නිධානයයි. එනිසා මේ ධන නිධානය ආරක්ෂා කරගන්න සීලෙන් ශක්තිමත්, දැනුමෙන් ශක්තිමත්, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය ඇති ලෞකික ප්‍රඥාව ශක්තිමත්ම අපේක්ෂකයාට ඔබ ඔබේ කැමැත්ත ඡන්දය දෙන්න කියන කාරණේ තමයි භික්ෂුවක් හැටියට නොනා ධර්මානුකූලව කරුණු පහදන්න තියෙන්නේ. අපි ස්වාමීන් වහන්ස මේ දිනවල අපි දකිනවා මේ රටේ සාමාන්‍ය ජනතාව විවිධ මාධ්‍යන් ඔස්සේ කරන විවිධ අදහස් පළ කිරීම පිළිබඳව. එම අදහස් තුළින්, ඒ අය මුදාහරණ වචන තුළින්, ඒ අයගේ සිතුවිලි තමයි ලෝකෙට විදහාපාන්නේ. අපි ස්වාමීන් වහන්ස ඒ දේවල් දකිද්දී අපිට තේරෙනවා, ඒ දේවල් අහද්දී අපිට තේරෙනවා ඒව හරිම ආවේගශීලී කියලා. අපි ස්වාමීන් වහන්ස මේ වගේ දේවල් දහමට අනුකූල නැහැ නේද? මෙහෙමයි නෝන, දැන් එතනදී දැන් අපිට පේනවා දැන් මේ වෙලාවේ දේශපාලන මේ තත්ත්වයන් සමාජගත වෙලා තියෙන නිසා මේ සියලුම පාර්ශවයන් නෝනා එක එක්කනාගේ, ඒ කියන්නේ කතික මහත්තුරුන්ගේ මිච්ඡා වාචාවන් නිසා බලවත් අකුසලයන් සිද්ධ කරගන්නවා. එතකොට බොහොම පැහැදිලිව භික්ෂුවක් හැටියට මේ මොහොතේ කියන්න ඕනේ ආස්වාදයේ ඉදිරියේ ආදීනවයක් තියෙනවා. හොඳට ඒක තේරුම් ගන්න. ආස්වාදයේ ඉදිරියේ ආදීනවයක් තියෙනවා. ඉදිරියේ ජනතාව විසින් අලුත් රජ කෙනෙක් පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පරාජිතයින්ගෙන් පිළිගන්න නම් නෙමෙයි. තේරුණාද? පරාජිතයින්ට එලෝ එලෝ පහර දෙන්න නම් නෙමෙයි. තේරුණාද? එහෙමනම් ඒ රජතුමත් හිටියේ රජතුමා හා සමානමයි. තේරුණායි? ඒ නිසා කවදාකවත් ප්‍රශ්නවල විසඳුමක් වෙන්නේ නැහැ. එතකොට නිරේතුරුවම රටේ පාලන බලය ඉල්ලන පින්වතුල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙන්න මම ඒක දැන් මතක් කළා. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්භාවයේ තුල ස්ථානගත වෙච්ච, වැඩියෙන්ම ස්ථානගත වෙච්ච කෙනා ජයග්‍රහණය කරන මැතිවරණයක්. ඒ වගේමයි රටේ ජනතාවත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ, ආවේගශීලී වෙන්නේ නැතුව, ආස්වාදයන්ට යට වෙන්නේ නැතුව, එක එක්කනාගේ මිච්ඡා වාචාවන් නිසා තමනුත් මිච්ඡා වාචාවන් සිදු කරගන්නේ නැතුව තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. මොකද සියලු සංස්කාරයෝ අනිත්‍යයි. හෙට දවසේ මොකක් වෙයිද කියන මම දන්නේ නැහැ. තේන්නාද? හෙට දවසේ මොකක් වෙයිද කියන දන්නේ නැහැ. මොකද සමස්ත මේ රට ගිලගන්න, මේ සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කරන්න මාන බලන සියලුම බලවේග නොනා බලවත් ආකාරයට කිපිලා ඉන්න මොහොතක් ජාත්‍යන්තර වශයෙන්, දේශීය වශයෙන්. ඒ නිසා මනුස්ස ඝාතන දහදහක් කරලා හරි මේ ලබන ජයග්‍රහණයන් වළක්වන්න ඒ අය කවදාකවත් පසුබට වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම ඔබලාගේ ආරක්ෂාව, අපේක්ෂකතුමල්ලාගේ ජනතාවගේත් ආරක්ෂාව සහතික කරගන්න ජනතාවත් අපේක්ෂකතුමල්ලාත් දක්ෂ වෙන්න ඕනේ. ඒ ආරක්ෂාව සහතික කරන එකම එක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිංගතුනේ. වෙන මාර්ගයක් නැහැ. ඒ නිසා නිරේතුරුවම සම්මාදිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් වෙන්න, තෙරුවන් කෙරෙහි සද්ධාව ගරුත්වය තව තව වැඩි කරගන්න, මාගේ මේ ව්‍යායාමය, මාගේ මේ කැපවීම, මාගේ මේ උත්සාහය
මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය කියන තැන හිත පිහිටන්න පිංගතුනි. හිත පිහිටලා කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්න. මේ මැතිවරණයේදී දිනන්නේ ශක්තිමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් අපේක්ෂකයායි. ඒ නිසා ඒ අපේක්ෂකයාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගන්නවා වගේම ඡන්දදායකින් වන අපගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කර ගැනීම ජයග්‍රහණයට අදාළ පළවෙනි යුතුකම වගකීමයි කියන කාරණය අපි හිතන්න ඕනේ. එහෙම නැතුව ජනතාව ආවේගශීලී වෙලා ජනතාව මිච්ඡා වාචාවන්ට පිළිතුරු දෙන්න ගිහිල්ලා ජනතාව ලෝභ දේශ මෝහයන් ඇති කරගෙන හිංසාකාරී ක්‍රියාවන් ව්‍යාපාද ක්‍රියාවන් සිද්ධ කරන්න ගියොත් ඔබ තුල දුර්වල වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිඵලයේ වෙනස් කළ දාන්න පුළුවන් ඕන. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රතිඵලයේ වෙනස් කළ දාන්න පුළුවන්. මොකද ආස්වාදයේ ඉදිරියේ නොනා සම්මා දිට්ඨිය දුර්වල සෑම කෙනෙක්ම ආස්වාදයට කොටු වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ මොහොතේ අපි යම් අපේක්ෂකයෙක් තුල ඉන්ද්‍රිය සංවරයක් දකිනවනම් මැතිවරණය අවසාන වෙන දවස වෙනකොට ඒ ඉන්ද්‍රිය සංවරය දුර්වල වෙන්න පුළුවන් පින්වතුනි. ඇයි? ප්‍රතිචාරයන්ගේ වැඩිභාවය නිසා. තේනවද? හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. දවසින් දවස ප්‍රතිචාරයන්ගේ වැඩිභාවය වැඩි වෙන්න තව තව අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියට එන්න ඕනේ. ආස්වාදයට යට වෙන්න එපා. තමන්ට ලැබෙන ප්‍රතිචාරයන් වැඩි වෙන්න තමන් දකින්න ඕනේ. මේ ප්‍රතිචාරයන් කියන්නේ සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවයමයි පිංගතුනි. ප්‍රතිචාර තුලින් ධර්මයක් එයා දකින්නේ. තේන්නාද? ඒතර ප්‍රතිචාරය තුලින් ධර්මයක් දකිද්දී එයා දකිනවා සංස්කාර අනිත්‍ය මුණ දැනදී විඥානය අනිත්‍ය වෙලා. එදාට අද අප්පොලසන් දීලා ජය වේවා කියන අය එදාට අපිට හු තියන්න පුළුවන්. තේන්නාද? ඒ නිසා ආස්වාදය පින්වතුනි අපේ රටේ දේශපාලනීය විකෘතියක් බවට පත් කළ තින ඔය ආස්වාදය නිසාමයි. ආදීනවේ දකින්නේ නැහැ. තේන්නයි? බලය ලබා ගනිද්දී නිලතල ලබා ගනිද්දී ආස්වාදයෙන් මත් වෙනවා ආදීනවේ ගැන හිතන්නේ නැහැ. බලයක් නැති බලයක් උදෙසා කරන්නා වූ සටනක් මේ තියෙන්න ඕන. බලයක් නැති බලයක් උදෙසා. දැන් අතීතයේ අපේ රටේ ජනාධිපති වෙච්ච පින්වත් මහත්තුරු දිහා බලන්න. පින්වත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, ප්‍රේමදාස මහත්මයා, බණ්ඩාරනායක මැතිණිය, පින්වතුනි දැන් ඔබට තේරෙනවා නේද? ඒ අය දැරුවේ බලයක් නැති බලයක් කියලා. ඒ බලේ බලයක් තිබ්බනම් අවසාන කාලේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අර රෝධ පුටුවල ගිහිල්ලා අවසානයේ කොයි සානම් අසරණ විදිහටද නෝනා ඒ අය මිය පරලව යන්නේ උනේ. දැන් එහෙනම් ඒ දැරුවේ බලය බලයක් තියෙන බලයක්ද නැහැ. මේ අපි ලබා ගන්න උත්සාහ ගන්නේ බලයක් නැති බලයක් පිඟතුනි. ඒ නිසා බලයක් නැති බලයක් උදෙසා ඔබ ඔබේ සාංසාරික ගමන විනාශ කරගන්න එපා. ඒ නිසා ඔබ ඔබ මේ ලබන්නා වූ බලයක් නැති බලය නිරේතුරුවම ආස්වාදයේ ගොදුරක් බවට පත් කරගන්න එපා. ආදීනවේ දකින්න මේ ලබන්නා වූ ප්‍රතිචාරයන් සංසාරේ මං කළා වූ කුසල් සංස්කාරයක ඵලයක්මයි. මේ සංස්කාරයන් විපාක දීලා අනිත්‍ය වෙනවාමයි. ඒ නිසා ඔබේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔබේ ආස්වාදයේ වැඩි වෙන්න තව තව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. ඔබලාට ප්‍රතිචාරයන් ජනතා සහයෝගය වැඩි වෙන්න ඔබලාගේ වචන අදහස් වේගවත් කරගන්න එපා. මිච්ඡා වාචාවන්ට යන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න යන්න එපා. ප්‍රතිචාර වැඩි වෙන්න පිංවතුනි තව තව සම්මා වාචාවන්ට එන්න. මම මීට අවුරුදු 13කට ඉස්සෙල්ලා පැවිදි වෙච්ච මොහොතේ යම් නිහතමානී භාවයක් මා තුල තිබුණද, යම් ඉන්ද්‍රිය සංවරයක් මා තුල තිබ්බද, අද මේ 13වෙනි වසට මං ඇවිල්ලත් නෝනා ඒ නිහතමානී භාවයේ ඉන්ද්‍රිය සංවරය ඒ විදිහටම තියෙනවා. ආස්වාදයට යට උනේ නැහැ. දාස් ගානක් මගේ ඉදිරියට ආවත් මොනසා ප්‍රතිචාරාවත් කවදාක්වත් මං ආස්වාදයට යට උනේ නැහැ. මීට 13 වසරකට පෙර ආතුව තිබුණා වූ නිහතමානී භාවය මා අදත් ආරක්ෂා කරගෙන ඉන්නවා.
ඒ වගේමයි මම මීට අවුරුදු 6කට වගේ ඉස්සෙල්ලා ධර්ම දේශනාව පවත්වද්දී මං යම් ඉමරේකින් ඒ ධර්ම දේශනාව පැවැත්වුවාද මේ මීට මාස 3කට පෙර ආතුව පැවැත්වුව අවසාන ධර්ම දේශනාවත් ඒ විදිහටම ඉන්ද්‍රිය සංවරයෙන් මිහිතමානිය පැවැත්වන ඕන කොයිම වෙලාවකවත් ප්‍රතිචාර කියන ආස්වාදයේ ඉදිරියේ වෙනස්ුනේ නැහැ ප්‍රතිචාර කියන ආස්වාදයේ ඉදිරියේ වෙනස්ුනේ නැහැ මං පැවිදි වුණ දවසේ දක්වා සාමනීර සීලය තුල මං යම්සේ විනයානුකූල හික්මුණාද මේ ගෙවි ගිය වස්තු මාසය තුල මම ඒ වස් සීලයන් ප්‍රාතිමෝක්ෂ සීලයන් තුල ඒ ආකාරයෙන්ම නිහතමානීව ඉන්ද්‍රිය සංවරෙන් හික්මුණා ආයිමත් එක තැනකදිවත් වෙනස්ුනේ නෝන සම්මා සතිය තේනත් සම්මා සතිය ඒ සම්මා සතිය ඇතිකලේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි අර්ථයන් තේන්න ඒ නිසා අපේ රටේ දේශපාලනය විනාශකලේ මේ ආස්වාදේමයි පිංගතුනි ජයග්‍රහණයේ ආස්වාදේමයි බලයේ ආස්වාදේමයි නිලතලවල ආස්වාදේමයි ඒ නිසා මේ ආස්වාදයන්ට යට වෙන්න එපා ආස්වාදයන්ට යට වුණොත් ආ දීනවයක් තියෙනවා කියන කාරණය නිරතුරුව දකින්න දැකලා මේ ආස්වාදය මේ ප්‍රතිචාර මේ ලැබෙන්නා වූ පැසසුම් මේ ලැබෙන්නා වූ සාදුකාර මේ ලැබෙන්නා වූ අත්පොලසං සංස්කාරපච්චයා විඥාන කියන පටිච්ච සමුප්පාද ධර්මයේ තුල විසිරෝල දකින්න පිංගතුනේ ඒ දැකලා නිරතුරුවම මේ අනිත්‍ය වන සංස්කාරයන්ට බැඳෙන්න එපා ඒ අනිත්‍ය වන සංස්කාරයන් නිසා සකස් වෙන ආස්වාදයන්ට බැඳෙන්න එපා නිරතුරුවම ඒ ආස්වාදයේ ආදීනවේ දකින්න තැන නොනා අපි කවදාක්වත් අනුන් නිසා අපි ඉන්ද්‍රිය අසංවරභාවයට පත් වෙන්නේ නැහැ තේන්න අනුන් නිසා අපි ඉන්ද්‍රිය අසංවරභාවයට පත් වෙන්නේ අනුන් නිසා අපි සිල්පද බිඳගන්නේ නැහැ අනුන් නිසා අපි ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල කරගන්නේ නැහැ අපි යම් මොහතකින් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් දුර්වල වුණොත් මේ රටේ පින්වත් ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු ජනතාව පංච සීලයෙන් දුර්වල වුණොත් පින්වතුනි දුර්වල සීලයට අදාළ විපාකයන් සමාජගත වෙන්න පුළුවන් ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් තේන්නාද එනිසා බලවත් අනතුරක රට තියෙන එක මම නැවතත් කියනවා බලවත් ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් පෙළඹීම් විනාශයන් සිද්ධ වෙන්න පුළුවන් ඒ සෑම විනාශයකින්ම රටත් අපේක්ෂක පින්වතුන්ලා ජනතාවත් ආරක්ෂා කරලා දෙන්නේ ආරක්ෂක පෞරව බවට පත් කරලා දෙන්නේ ඔබ වර්තමානයේ ශක්තිමත් කරගන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගය තුලමයි මම මේක නැවත මතක් කළේ ඉදිරියේදී ප්‍රතිචාරයන් වැඩි වෙනකොට එක එක පාර්ශවයන්ට ආරෂ්ඨාංගික මාර්ගය අමතක වෙනවා පින්වතුනි කතා කරන සම්මා වාචාවන් දුර්වල වෙනවා කෙනෙක් දෙයක් ප්‍රකාශ කළොත් ඒ වාට පිළිතුරු දෙන්න ගිහිල්ලා තමන් සම්මා වාචා දුර්වල කරගන්නවා තමන් ආවේගශීලී භාවයටපත් වෙනවා තමන් අනවශ්‍ය ප්‍රකාශයන් සිද්ධ කරනවා එවැනි වැරදි මිච්ඡා මාර්ගයන් නිසා ලැබෙන්න තියෙන ස්ථිර ජයග්‍රහණය වැළකීලා යන්න පුළුවන් පින්වතුනි තේන්නයි ඒ නිසා ඔබලා ජයග්‍රහණී මාවතට යම් පාර්ශවයක් වැටුනේ ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය නිසා ඉදිරි මාසය තුල ඒ ශක්තිය ජීවිත පරිත්‍යාගයෙන් ඔබ ආරක්ෂා කරගන්න පින්වත් ජනතාව ආරක්ෂා කරගන්න ඒ තුලින් මේ රටට ජාතියටත් ඒ පින්වත් ජනතාවටත් අපේක්ෂකයින්ටත් වෙන්න තියෙන බාහිර කරදර වලින් ඔබව මුදවලා රටට අවශ්‍ය මේ මොහොතේ අවශ්‍ය ජයග්‍රහණයන් කළා රට අරගෙන යාවි නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි පින්වතුනි තේන්නාද මම මේ දේ ප්‍රකාශ කළේ මේ රටේ මේ බලපවත් වෙන මේ වියරු තුෂ්ණාව යම් පමනකට හෝ සීමා කරලා මේ රටට යහපත් පාලනයක් යහපත් නායකයෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ බෞද්ධකමේ මේ ජාතික සමගියේ යම් කාලපරාසයක් උදෙසාවත් ඇති කරගන්න ඕනේ කියන අරමුණෙන් මිසක් මේ සියලු සංස්කාරයෝ නිත්‍යයි කියන අරමුණෙන් නම් නෙවෙන්න ඕන තේන්නාද මොකද මම දන්නවා මේ මොහොතේ තරඟ කරන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ඵලයටපත් නොවූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා.
තේනද? ඒ මානසික ව්‍යාධිය සකස් කරන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තුෂ්ණාව නැමැති විස බීජය විසි. තේනද? ඒකට බෙහෙත් නෑ, ඖෂධ නෑ. ඖෂධ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. තේනද? ඒ නිසා ප්‍රධාන අපේක්ෂකතුමන්ගෙන් දෙදෙනාගෙන් කෙනෙක්වත් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නෑ. එනිසා පිරිහෙන ස්වභාවයෙන් යුක්තයි. එනිසා ප්‍රතිචාර ලැබෙන්න ලැබෙන්න කරුණා කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙවණට එන්න. මොකද ජයග්‍රහණය කියන කාරණය ඔබලාගේ ජයග්‍රහණය අයිති රටටයි, තේරෙනවද? සම්මා සම්බුද්ධ ශාසනයටයි. ඒක වළක්වන්න කිසිම අයිතියක් ඔබලාට නැහැ, තේරෙනවද? එනිසා රට යම් නායකයෙක් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරුන් හෝ වේවා නායකින් වගේම පාක්ෂික ජනතාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පංචශීලයෙන් ආරක්ෂාකාරී වෙන්න එය අනතුරුකාරී භාවයෙන් තොර වෙලා සුන්දර ජයග්‍රහණයක් සමාජගත කළාවි. නමුත් ඒ ජයග්‍රහණයත් අනිත්‍ය වූ සංස්කාරයක් කියන කාරණය මං සිහිපත් කරලා දෙනවා. එච්චරයි. අවසාන වශයෙන් මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගත යුතු තවත් කාරණයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මම නිවැරදිනම් මට කවුරුන් හෝ චෝදනා කරනවා නම් මා එතනදී හැසිරිය යුත්තේ කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස? මා ඒ චෝදනාවට පෙරලා ප්‍රතිචාර දැක්විය යුතුද? මේමයි නෝනා, මේ අපේ සමාජයේ මතයක් තියෙනවා කෙනෙක් ඔබේ කම්බුලට ගැව්වොත් අනිත් කම්බුලත් හරවන්න කියලා. තේන්න? මං ඇත්තටම දන්නේ මේ මේගමේ කොහෙන් ආපු මතයක්ද කියන කාරණේ නම් මම දන්නේ. මේක බුදුදහමට අයිතියක් නන් නෙමෙයි. ඔබට කෙනෙක් කම්බුලට ගැහුවොත් ඔබ අනිත් කම්බුලත් හරවන්න කියලා. හැබැයි පුතේ මේ කතාව බුදුදහමට නම් කොහෙත්ම එකඟ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. තේන්නාද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කෙනෙක් ඔබේ කම්බුලට ගැහුවොත් ඔබ වහවහ මගහැර යන්න කියලයි. වහවහ මගහැර යන්න කියලයි. තේන්නාද? මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෝනා හේතුඵල ධර්මයන්ට අදාළව දේශනා කරන, සම්මා දිට්ඨියට අදාළව දේශනා කරන, ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව දේශනා කරන ධර්මයක්. තේන්නාද? දැන් කෙනෙක් මට ගහනවා. දැන් කෙනෙක් ඇවිල්ලා මට කම්බුලට ගහනවා. එතකොට මං කරන්නේ මොකද්ද? අනිත් කම්බුලක් හරවනවා. එතකොට මම මොකද්ද කළේ? ඒ පුද්ගලයාට යහපතක්ද කළේ අයහපතක්ද? අයහපතක්. මං දැනගන්නවා දෙයියනේ, මේ මිනිස්සයා මගේ කම්බුලට ගහද්දී මොන සානම් අකුසලයක්ද මේ මිනිස්සයා කරගත්තේ කියලා. එහෙමනම් යා සිතක් තියෙන කෙනෙක් නම් කවදාක්වත් අනිඹුල හරවයිද? නැහැ, කවදාක්වත් හරවන්නේ. බුදුදහමේ වෙනස නෝනා. තේන්නද? බුදුරජාණන් වහන්සේ එක කම්බුලකට ගැහුවාට පස්සේ අනිත් කම්බුල හරවන්න කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබේ කම්බුලට පාරක් ගැහුවා නම් ඔබ වහවහ වහවහ ඔහු මග ඇරලා යන්න. එයි ඒ මග හැරි යන මොහොතේම පිංගතුණි ඔබ තුල වැඩෙන්නේ මහා අයෝමය මෛත්‍රියේ ශක්තිය. තේන්න? මොකද ඔබට කම්බුල් පාරක් කන්න සිද්ධ වුණේ ඔබේ අකුසලයක් නිසාමයි. තේන්න? ඔබේ අකුසලයක් නිසාමයි. එනිසා ඔබ මොකද කරන්නේ? නැවත ඔබට කම්බුල් පාරක් කන්න සිද්ධ වෙන තැනට මෙයා යන්නේ. එයා නිරේතුරුවම අකුසලේ තියෙනා වූ බලවත් භාවය දැකමින් එයා නිරේතුරුවම නොනා අනිත් කම්බුල හරවන්නේ නැහැ. වහවහ වහවහ මගහැර යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? එනිසා සමාජයෙන් අපිට චෝදනා එනවා නම්, සමාජයෙන් අපිට ඇනුම් බැනුම් එනවා නම් අපි කරන්න ඕනේ නෝනා ඒ ඇනුම් බැනුම් වලට තව තව මුහුණ දීම නම් නෙමෙයි. තේරෙනවද? එහෙම කිරීමෙන් එක පැත්තක අපි අනුන්ට අකුසල් රැස් කරලා දෙනවා, ඒ වගේම නැති අකුසල් අපිත් රැස් කර ගන්නවා. එනිසා ඔබට දැනෙනවා නම් මේ දේ කතා කළොත්, මේ ක්‍රියාව සිද්ධ කළොත් අකුසල් සිද්ධ වෙනවා කියන තැන නෝනා ඒ තැන මගහැර යන්න කියලයි සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව ධර්මානුකූලව මතක් කරන්න තියෙන්නේ.